නැවතත් ඔන්න ඔබ සජීවීව එකතු වෙන අගහරු අද අනුගසෙමන සමග ඔබ අපිව දකිනකොටම දැන් දන්නවා අපි සූදානම් වෙන්නේ බොහොම අපූරු රසවත් කෑමක් හදාගන්න පිළිවෙල ඔබට කියලා දෙන්න කියලා වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන අද දවසෙත් ප්‍රවීණ සුපවේදිනී සුනිත්‍රා ඒකනායක මහත්මිය අයිවන් සුබ උදෑසනක් සුබ උදෑසනක් අයිවන් කියලා පිළිගන්න හරි අද අපි මොනවද හදන්නේ ඔව් අරුණි අද මං කියලා දෙන්න සූදානම් වෙන්නේ ටිකක් මිලින් අධික දැන් තවෙන්ද පොලේ ගොඩක් කේක් ඕඩර්ස් කරන්න අයත් දන්නවා රෙඩ් වෙල්වට් කේක් එක මේක රෙඩ් වෙල්වට් කේක් එක කිව්වහම අවුරුණි හුඟ දෙනෙක් හිතන්නේ බටර් කේක් එකට රතු පාට කලරින් දාලා හදනක් නෑ මේක කොටස් කීපයක් තියෙනවා ඉගෙන ගන්න දැන් අපි ඉස්සෙල්ල පළවෙනි පියවරට යමු මිල අධිකයි වගේම තමයි රසවත්ව හදන්නත් ඕනේ ඔව් අනිත් එක මේකේ අපිට වෙළඳපළෙන් ගන්නත් තියෙනවා බටර් මිල් කියන එක නමුත් අපි ඒක නිවසේදීම හදාගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අද ඒ ගැනත් කියලා දෙන්න. ඔව් ඒක තමයි මුලින්ම පළවෙනිම පියවර. බටර් මිල්ක් එකක් වෙළඳපළෙන් ගන්න පුළුවන් සුපිරි වෙළඳ සැල් වලින් තියෙනවා. නමුත් අපි මේ බටර් මිල්ක් එක නැති ප්‍රදේශ තියෙනවනේ. ඔව් අපි ඒක හදාගන්න. අපි හදාගන්න අපිට අවශ්‍ය වෙන නැවුම් කිරි. අපි කප් එකක් ගන්නවා මේ වගේ කප් එකක්. අපි කප් එකක් ගත්තොත් අපි ඒකට විනාකිරි මේස හැන්දක් එකතු කරනවා විනාකිරි මේස හැන්දක් එකතු කරනකොට අපි කියමු කප් එකමාරක් අවශ්‍යයි කියලා ඈ එතකොට කප් එකමාරක් අපි නැවුම් කිරි ගත්තොත් විනාකිරි මේස හැන්දි එකමාරක් එකතු කරලා අපි මේක විනාඩි 10ක් 15ක් පැත්තකින් තියනවා දැන් මම මේ බටර් මිල්ක් එක හදන හැටි පෙන්නන ඕන බලන්න ෆ්‍රෙෂ් මිල්ක් කප් එකමාරට අපි එකතු කරනවා විනාකිරි මේ සැහැඳි එකමාර එකතු කරලා අපි පොඩ්ඩක් මේක කවලම් කරලා පැත්තකින් තියමු. ඔක තියෙනකොට මේක ටිකක් උකු වෙනවා. නිකන් තද ක්‍රීම් එකක් නෙමෙයි නිකන් සාමාන්‍යයට උකු වෙනවා. අපිට මේක අවශ්‍ය වෙනවා. අපි ඒක පැත්තකින් තියලා මේ පැත්තෙන් තියලා අපි දැන් කියමු. ඉතුරු අවශ්‍ය බඩු ටික. ඔන්න ඊගාට ඔන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි අපේ පිට මිශ්‍රණය හදා ගන්න ඕනේ. පිට මිශ්‍රණයට දැන් අර පොත් පිංච ළඟ ඇතිනේ. ඔව්. අපිට මේකට අවශ්‍ය වෙනවා පාන් පිට ග්‍රෑම් 440යි පාන් පිට ග්‍රෑම් 440යි කොකෝ පවුඩර් මේස හැඳි 3යි අපිට ඊගාවට අවශ්‍ය වෙනවා බේකින් පවුඩර් තේ හැඳින් 2යි ඔන්න පාන් පිට ග්‍රෑම් 440යි කොකෝ පවුඩර් මේස හැඳි 3යි බේකින් පවුඩර් තේ හැඳි 2යි මේ ටික ඔක්කොම එකට එකතු කරලා හොඳට හලා ගන්න ඕනේ හොඳට අපි පේනරකින් හලාගෙන මේකට හුලම් වදින්න තියෙන අපි වහලා තියෙනවා පැත්තකේ ඔන්න දෙවෙනි පියවරත් අයින් කරා ඔන්න ඊගාවට අපි තුන්වෙනි පියවර තමයි අපිට බිත්තර තුනක් අවශ්‍ය වෙනවා අපි ඒකේ සුදුමද කහමද වෙන් කර ගන්න ඕනේ සුදුමද වලට ලුණු තේ හැඳි එකමාරක් එකතු කරලා හොඳට ඒක බීට් කරනවා ඉස්සලාම සුදුමදේ බීට් කරන්න මොකද ඒක මම කියන්න කැමති අපේ ගෘහණිය කරන්න හුඟක් කලකට කහමදේ බීට් කරන්න ආ ඒකම අරගෙන සුදුමදේ බීට් කරන්න එතකොට එතනදී සුදුමදේ වදින්නේ නැතුව යනවා අපි ඉස්සෙල් සුදුමදේ හොඳට ලුණු තේ හැඳි එකමාරක් එකතු කරලා බීට් කළා අර අපි කැනපෙන නැගින අය වගේ බීට් කළා ඒකත් පැත්තකින් තිබ්බා ඊගාට කහමදේ බීට් කරා ඒකත් පැත්තකින් තිබ්බා ඔන්න මං හිතනවා දැන් මං පියවර තුන්වෙනි පියවරත් කිව්වා ඔන්න හතරවෙනි පියවර තමයි අපේ සීනි ග්‍රෑම් 450යි කොච්චරද 450යි සීනි ග්‍රෑම් 450යි බටර් හෝ මාගරින් ග්‍රෑම් 170යි බටර් හෝ මාගරින් ග්‍රෑම් 170යි මේ දෙක බීට් කරනවා එක බීට් කරනකොට ටිකක් සාමාන්‍යයෙන් මුලින්ම අර දියාරි ගතියක් නැති නිසා නිකන් වැලි වගේ වෙයි ඒක බීට් කරන් යනකොට ඔන්න ඊගාට අපි එකතු කරන බිත්තර සුදුමද කහමද ටික ටික එකතු කරමු අපි කලින් බීට් කරගත්තා ඔව් කලින් බීට් කරපුවා ඊට පස්සේ කරන්න ඕනේ මේ ඒකත් එකතු කරන ගම අපේ බටර් මිල්ක් එක හැදිලා තියෙන්නේ ඒක එකතු කරනවා බටර් මිල්ක් එක එකතු කරනවා ටික ටික එකතු කරනවා දැන් මේක හොඳට සීනි කැට දිය වෙලා යනකම් අපි බීට් කරන්න ඕනේ ඔන්න ඊගාවට
දැන් නැත්තම් හුඟ දෙනෙම එක වරද්ද ගනී මම එකයි අර පියවරෙන් පියවර කිව්වේ ඔන්න ඊගාවට අපිට එකතු කරන්න මෙතන තියෙන්නේ රතු පාට කලරේ තද්ද රතු පාට කලරේ මේස හැඳි තුනක් එකතු කරනවා මේස හැඳෙන් තුනක් එකතු කරන්න ඕනේ ආ මේස හැඳෙන් තුනක් එකතු කරා ඔන්න ඊගාවට අපි වැනිලා ඒක වැනිලා ගන්නකොට මං කියන්නේ ඇතේ හැඳි ගන්න මොකද වැනිලා වල සමහර ඒ වගේ රසේ අඩු වැඩි වෙනවා අපි Tamanට රස අනෝ වැනිලා ටිකක් එකතු කරා ඔන්න වැනිලා ටිකත් වෙනදපලේ දැන් වැනිලා ගම් පවුඩර් වශයෙන් උත් ගන්න තියෙනවා ඔව් පවුඩර් දියර වශයෙන් උත් ගන්න තියෙනවා වඩා සුදුසු මං කොන්ද දියර වශයෙන් ගන්න තියෙනවා නැත්නම් වැනිලා කරල් තියෙනවා නම් අපිට ඒකෙන් එකතු කරන්න පුළුවන් ඔන්න දැන් අපි බටර් මිල්ක් එකක් එකතු කරා කලරින් එකත් එකතු කරා දැන් ඊගාට බිත්තරත් එකතු කරලා තිනා අපිට ඉතුරු වෙලා තිනා පිටි මිශ්‍රණය දැන් අපි ඊගාට ටික ටික පිටි මිශ්‍රණේ එකතු කරනවා එකතු කළා ඉවරලා ඔන්න අන්තිම පියවර තමයි මම කැමති ඒක පොඩ්ඩක් දාලා පෙන්නන්නම් මෙතනදී අපිට අවශ්‍ය වෙනවා අන්තිම පියවර විනාකිරි අපි මේස හැන්දක් ගන්නවා ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා විනාකිරි මේස හැන්දට අපි මෙතනදී එකතු කරන්න ඕනේ ආප සෝඩා අපි මේස හැන්දක් එකතු කරනවා ඔන්න බලන්න අරුණි මේක දැම්ම ගමන් මේක මේ පෙන දාලා උතුරනවා ඊට පස්සේ අන්තිම පියවර තමයි අපි හදාගත්තු මේ කේක් මිශ්‍රණයට මේක එකතු කරනවා එකතු කරලා හොඳට කවලම් කරගෙන ඉවෙලා ඊට පස්සේ අපිට පුළුවන් තමන් මේක තනි තැටියක බේක් කරන්නත් පුළුවන් අපිට කප් කේක් වශයෙන් හදන්නත් පුළුවන් ඔව් මම හිතනවා අපිට කප් කේක් වශයෙන් මේ වගේ পেපර් කේස් වලට දාලා අපි මේ හැම වෙලෙම මේක පුරවන්න ඕනේ পেපර් කේස් එකෙන් භාගයක් පුරවලා සෙන්ටිග්‍රේඩ් ඩාන්ස් එක 170 වේ අපි විනාඩි 20ක් වගේ වෙලා බේක් කරනවා මම එකක් හදලා පෙන්නන්නම් දැන් අරුණි ඔන්න බලන්න අමින අපිට මෙන්න මේ කැමරාවට පෙන්වුවොත් වඩා පැහැදිලිව දකින්න ඕන දැකනේද දැන් මේකේ තියෙන්නේ දැන් හුඟ දැන් පියවර කීයක් ගියාද මේකේ දැන් හුඟ දෙනෙක් හිතන්නේ මේ රෙඩ් වෙල්වට් කේක් එක කියන්නේ බටර් කේක් එකට රතු පාටට කලරින් දාලා තියෙන්නේ කියලා නෑ අපි මේක පියවර කීපයක් ගත්තා බටර් මිල්ක් එක හැදුවා බටර් මිල්ක් එක හදන එක තමයි ගෙදරදී බටර් මිල්ක් එකක් හදාගන්න එක තමයි වැදගත්ම දේ මොකද සමහර සුපිරි වෙළඳ සල් වල සමහර වෙලාවල් වලදී ගන්න නැහැ බටර් මිල්ක් එකක් වෙළඳපළෙන් මිලදීගෙන කේක් එකට යොදා ගන්න එකයි අපි ගෙදරදී හදාගන්න එකයි අතර රසයේ වෙනසක් නැද්ද අවංකවම කියන්නේ අවංකවම කියන්නම් ගෙදරදී හදනවා නෝ හොඳයි රස වැඩි මොකද අපි එවලමනේ මේක හදන්නේ මට කියන්න බෑ වෙළඳපළේ තියෙනවා අපිට ඕකේ තියෙනවා කල් තබා ගන්න දේවල් තියෙනවා දැන් මේකේ වෙලෙම නැවුම් කිරි ගත්තා අපි කප් එකමාරක් ගත්තා ඒකට අපි එකතු කරේ මොනවාද විනාකිරි මේස හැඳි එකමාරක් අපි හිතමු විනාකිරි නැත්තම් තමන්ට කැමති නම් ලෙමන් යුෂේ එකමාරක් එකතු කරන්න පුළුවන් එතකොට එකතු කළා තියෙනකොට අපි මේක ක්‍රීම් එකක් විදිහට හැදෙනවා ඔන්න බලන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් විනාකිරිද ලෙමන් යුෂද වඩා සුදුසු කියලා. ඔව්. නෑ දෙකම එකයි. ඔව් දෙකම එකයි මේ බලන්න මේ දැන් මේක හැදිලා තියෙන්නේ මේ මේක එකතු කරාම තමයි මේ කේක් එකේ රසවත්කම වැඩි වෙන්නේ. දැන් ඔන්න මට මතකයිනේ මම ආයි ඉක්මනට අවශ්‍ය බඩු ටික විතරක් කියන්න අවුනේ අපිට මුලින්ම බටර් මිල්ක් එක හදාගත්තා. පිටමනින් මතක් කරමු කාල වෙලාව බටර් මිල්ක් එක හදාගත්තා ඊගාවට අපි පිටි මිශ්‍රණය සූදානම් කරගන්න ඕනේ පිටි ග්‍රෑම් 440යි කොකෝ පවුඩර් මේස හැඳි 3යි බේකින් පවුඩර් තේ හැඳි 2යි ඔය ඔක්කොම එකට මිශ්‍ර කරලා හලල් ගන්න ඕනේ ඊගාවට අපිට බිත්තර 3ක් අවශ්‍ය වෙනවා බිත්තර 3ෙන් සුදු මද කහ මද වෙන් කළා සුදු මද වලට ලුණු අපි එකතු කරන්න අවශ්‍ය වෙනවා මේ තේ හැඳි 2ක් ඒකත් එකතු කරලා බීට් කරා ඊගාවට අපිට සීනි ග්‍රෑම් 450යි මාගරින් හොබට ග්‍රෑම් 170යි ඔන්න අවශ්‍ය බඩු ටික රතු පාට කලරේ
රතුපාට කලරින් මේව කෑමට සුදුසු. රතුපාට කලරින් මේ සැහැඳ තුනක් අවශ්‍ය වෙනවා. අවසාන පියවර තමයි විනාකිරි. අපි මොනක්ද මේ විනාකිරි මේ සැහැඳි එකකට අපසෝඩා මේ සැහැඳි එකක් එකතු කරලා අවසාන පියවර එකතු කරා. මිශ්‍රණයට එකතු කළා තමන් කැමති ආකාරයට. දැන් මේ බලන්න මේ කැමති ආකාරයට පේපර් කේසල්ට දාලා බේක් කරන්න පුළුවන්. තනි කේක් එකක් වශයෙන් බේක් කරගන්න පුළුවන්. දැන් ටිකක් මේ හැමෝම ප්‍රිය කරන කේක් එකක් නිසාත් රෙඩ් වෙල්වට් සහ පියවර වශයෙන් ටිකක් වැඩි පියවරවල් ප්‍රමාණයක් තියෙන නිසාත් අපි මතක් කරන්න ඕනේ ඔබට මගහැරිච්ච යම් තැනක් තියෙනවා නම් කලබල වෙන්න එපා. ඔබට පුළුවන් YouTube හරහා අපේ මේ වැඩසටහන නැවත වරක් නරඹන්න. ඕනෑතරම් වතාවක් නරඹලා නිවැරදිව රෙඩ් වෙල්වට් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම තමයි සුනිත්‍ර මහත්මියට දුරකථන මතුමක් දීලාත් යම් දෙයක් දැනගන්න තියෙනවා නම් දැනගන්න පුළුවන්. මං හරි ආසයි ඒ වගේ වෙලාවට මං රාජකාරී වෙලාවක ඉන්නකොට ටිකක් මං කියන පස්ස කතා කරන්න කියලා. ඔව් මං කියනං 077යි 376යි 366යි 9යි. අමතක කරු 077යි 376යි 366යි 9යි. දැන් තව දවසක තව කේක් එකක් හදන විදිහ අපිට කියලා දෙනවා. කියලා දෙනවා. දැන් මෙතනදී ඇත්තටම කියනවා නම් අවුරුණි මේකේ ලස්සන පොඩි රෝස මලකුත් හැදලා තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සන කරගන්නත් පුළුවන්. බොහොම ස්තුතියි අද දවසේ බොහොම රසවත් ජනප්‍රිය කේක් එකක් හදාගන්න විදිහ අපිට කියලා දුන්නට ඔබ දෙපළටම ආය දවසක නුගසෙවණදී මුණ ගැහුවා. රැඳී සිටින්න දිගටම ජාතික නාලිකාව සමඟ.